I'm <laughs> sorry. සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඉතාම ශ්‍රද්ධාවින් ධර්මශත්‍රවනය කරන්නටයි බනාහන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ උතුම් දේශනාව අදදායකත්වේ ගෙන කටයුතු කරන්නේ පානදුර පදිංචි කාංචන සහ අනුෂාබානගොඩ දෙපල ඇතුළු දරු දෙදෙන වන අමාවී බානගොඩ සහ හිමිත් බානගොඩ කියන පිනතුන් එකතු වෙලාද මේ උතුම් දේශනාව සඳහා දා එකත්වේ ගෙන කටයුතු කරනවා. කාංශන මහත්මාටත් අනුෂා භානගොඩ මහත්මය ඇතුළු පිනතුන්ට අපි ධර්මදේශනාව අවසානයේ පුුණ්‍යාණු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය. පවත් අද මේ උතුම් දේශනාව සඳහා මාතෘකාවක් හැටියට ලැබිලතියෙන්නේ ගිහිජීවිතයේ ගත කරන අයට නිවැරදිව නිර්වාණමාර්ගයට අවතීරණයබීම සඳහා අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙලක් ඉතාම කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා. අපට පැහැදිලි මාතෘකාවේ තියනවා මේ ගිහිජීවිතය ගත කරන කියන එක. තු ගිහිජීවිතය බොහොම සම්බාධක සහිතයි. ගිහිජීවිත බොහෝම සම්බාධකත් එක්ක තමයි ගලාගන යන්නේ. සාහි ගිහිජීවිතය තුළ පින්වත්නී ධර්මමාර්ගකට කාලයක් වෙන් කරගන්නවා කියන්නේ අදනං ඉතාම අමාරුයි ලේසිනෑ ගොඩක් අමාරුයි මේ අමාරු වැඩපිළි වෙලත් අපට ටිකෙන්න්ටික ටිකෙන්ටික පුහුණු කරගන්න වෙනවා මේ අමාරු වැඩෙත් අපට කරන්න වෙනවා මොකද අපි සංසාරික නිසා ගිහික්ගේ සංසාරය ව එකක් පැවිද දෙක සංසාර වෙන එකක් වගේ නං අපි මේ ධර්මය එකම විදියට ගලපගණ්ඩුවෝ නෑ. නමුත් ගිහිියෙකුට වෙනම පාරක් පැවිදෙකුට වෙනම් පාරක් නැති නිසා ගිහි ජීවිතෙත් අධ්‍යාත්මයකට වෙන් කරගන්න කාලයක් වෙලාවක් අත්‍යවශ්‍යයි. පින්වත්න ජීවිතය තුළදීම ජීවි ධරම මේ පැත්තිෙන් හිටගන්න කැමැතිශ්‍රාවකයකුට බුද්ධ දේශනාව දේශනා කරන පටිපාටික් තියනු ඒ පටිපාටි අස්සේ ජීවිත සම්ධාවට යනුකොට ජීවිත හවස්කාලට යනකට කැන්නේ අවරුදු පණහාවිතර පහුනාම පනහා පහුනාම ජීවිත සන්ධ්‍යාව තමයි අවුරුදු පණහා පහුවවෙච්ච තැනක ගෙවෙන සන්ධහා භාගය තුළ සන්ධයා බාග තුළ පින්වත්නී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එට මෙන්නමී විදියට හිතන්න පුළුවන්ගෙන්න්නලුවන් කහමද පුට්ටස්ස ලෝක ධම්මයහි මේ ලෝක ධර්ම කියල එකක් තියනවා එ ලෝකධර්මය සැප කියලා එක කුත්තියනවා දුක කියල එක කුත්තියෙනවා නිින්දා ප්‍රශංසා කියල දෙකක් තියනවා ලාබාලාභ කියල දෙකක් තියෙනවා මේ ලෝකධර්මය ඉදිරි මේක තමයි ලෝක ධර්මය මේ ලෝකධර්මය ඉදිරිී පුට්ටස්ස ලෝකධම්මයහි චිත්තං යස්සන කම්පති. ලෝකධර්මීඉදිරේ හිත කම්පා නොවී මොකද ලෝක දරමින් අපගාමීව චර්යා ලැබෙන කාලය තමයි පින්වත්න ජීවිතේ සන්ධයාභාගයේදී. අපගාමීව චර්්‍යාවලට මුහුණ දෙන අපගාමීව චර්්‍යාවලට විවෘත වන කාලයක් තමයි, අවුරුදු පණහා පහුනාට පස්සේ. මක දෙයාට කායික පහසු විහරණයට වඩා අපහසු වයි මතුවෙන්නේ. සැනසීමට වඩා පීඩාවයි මතුවෙන්නේ. පෘෂ්ටිමත්වීමට වඩා වැහැරීමයියේ කාලත සිද්ධ වෙන්නේ. එනිසා මේ කාලය වෙනකොට චිත්තං යස්ස නකම්පති හිත කම්පා නොකරගන්න තැනකට හිතාහදාගන්න ඕන එ වගේම ජීවිතයේ සන්ධ්‍යාව නිසා ජීවිතයේ හමාර වෙන්න කිට්ටු නිසා අසෝකං විරජංකේමක්, ශෝකකරන්න නැතුව කෙලෙස් හිත තුළ බරපතල විදියට ගලාගෙනෙන්නේ නැතුව අසෝකං විරජංකේමක්. නිදහස්වෙච්ච සිතකින් ගත කරන්න පුළුවන් විදිහට, ජීවන චර්යාව ගොඩ නගා ගන්න කියන එක එට ඒ විදියට ජීවන චර්යාව ගොඩ නගා ගන්න නං එක පාර කරන්න පුළුවන්කමක් නැහැ එක පාරි එක කරගන්නත් බෑ එක පාර කරගන්න බෑ එකට කාලයක් තිස්සේ බැඩිච්ච ධර්මයක් තමන්ගේ ජීවිතය තියෙන්නඕවන්. මොකද ගොඩාක් දෙනෙක් ජීවිතය සන්ධ්‍යාවාතහරන්නේ. අසෝකං විරජංකේමං කියන පටිපාටිය තුළින් නෙමයි. එහම ජීවන චර්යාවක් නෙමෙයි ගොඩක් දෙෙනෙකොඩ තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිත එබඳු තැනකට අසෝකං විරජංකේමං සෝක නැති කෙලෙස් නැතුව ොහොම ඇස් දෙක පියව වෙන තැනකට අපේ හිතහදා ගැනීමට ගිහිජීවිතය ධර්මිය තුළින් සුපෝෂණය කර ගැනීමඉතාම වැදගත් දෙයක්. ඒකට මූලික වස්යෙන් අපි මෙගිහි ජීවිතය තුළ හෝනෑම ශ්‍රාවකයකුට නිර්වාණගාමී ප්‍රතිපදාවට පිවිසෙන වනං ඒ පිවිසෙන කෙනා, මූලික වසයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාධයක් අද ගන්නවුන් ම මාතෘකාවට අනුවම මේ දේශාව කරන්නේ එකයි. එතකො බුදුරජාන් ගැ බොම හොඳින් විමසන්නවුන් උවහන්ස ගැන හොයල බලන්නුන් උන්හන්ස ැ ගවේශනය කරන්නවන් සත්තා ආපදාවා, දීපදවා චතුප්පදාවා, බහප්පදාවා, රූපිනෝවා, අරූපිනෝවා සංඥිනෝවා අසඥිනෝවා. නේවස්ඥිනෝවා තතාගතෝ තේසං අග්ගමක්කා ඇති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භික්කවේ බුද්ධෝ පසන්නෝ අක්ගෝතයේ පසන්නෝ. අගගෝතයේ පසන්න වු අග්ගෝ විපාකෝහෝති ඔන්න ගිහිස්්‍රාවකයෙකින්. කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්ස සරණගිය පුද්ගලයෙක් විදිට පා නැත්ත අයාතර දෙපාතියනායාතර, සිවපාතියනායාතර, බොහෝ පාතියනායාතර, රූපතියනායාතර, අරූපතියනායාතර, සංයේ සත්‍යයන්න අතර, සංඥා ැති සත්්‍යය අතර යම්තාක් සත්වක් ප්‍රජාවක් ඇත්නම්. ඒ සත්ව ප්‍රජාව අතරින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදිලා නං. බුදුරජාණන් වහන්සේට පැහැදිලාන්නම් එක තමයි අගග්‍ර ප්‍රසාදය ඒ ප්‍රසා අග්‍රථම ප්‍රසාදයක් අන්නේ අග්‍රතම ප්‍රසාදය කියන එක තුළ අපේ ජීවිතය ගොඩනගා ගත්තොත් ඒ අග්‍ර ප්‍රසාදය අප පිවානතුරේ දාන්නේ ඒ තමයි ලෝක අග්‍රතම ප්‍රසාදය ඒයි මෙතන කියන්නේ බුද්ධෝ පසන්න අගගෝතය පසන්න බුදුරජාණන් වහන්සේට පැහැදුනුත් එක තමයි අගග්‍ර පැහැදීම අගගෝතයේ පන්න පසන්න නං අග්ගෝ විපාකෝහෝතියේ අග්‍රතම ප්‍රසාදී තිබ්බොත් එයට අගග්‍ර විපාකයක් ලැබෙනවා අන්න එතන්ට ශ්‍රාවකයාල ලගුුවීම තමයි පලවෙෙනීෙන් සිද්ධවිය යුතු දේ එකතයි පල්ලවෙෙනයෙන් වන්න ඕනද වගේ බදුජාණන් වහන්සේ ශ්‍රාවකයා තේරුන්ගන්න ඕන යාවතා භික්කවේ දම්මා සංකතා අරයා අට්ටංගිකෝ අක්ගෝතය සං අගගමක්කායදී ඒ භික්කවේ අරියෝ අට්ටංගිකෝ මක් ගෝ පසන්න වෝ, අගගෝතයේ පසන්න වු, අගගෝතයේ පන පසන්න ව අගෝවිපාකෝහෝති. ඒ වගේ බෞද්ධ ශ්‍රාවකයක් නංය කල්පනා කරන්න ඕන මේලෝකයේ සංකත ධර්මයන් යම්තා කැද්ද. සංකත ධර්මයන් යම්තාක් ඇද්ද ඒ යම්තාක් පවතින සංකත ධර්මයන් අතරින් යම්තාක් පවතින සංකත ධර්මයන් අතරින් ආර්යෂ්ඨාංගික මාර්ගේ මයි ශ්‍රේෂ්ට ආර්යෂ්ටාංගික මාර්ගේ මයි ශ්‍රේෂ්ට ඒක මයි අග්‍ර ඒක මයි අග්‍ර ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ යම්කිෙනෙක් දායාද වුණු දොන්න දැම් බලන්න බෞද් මේ ගිහිස්ශ්‍රාවකයෙක් නිවන් මාර්ගය කරා ඉතා පරිස්සමින් පියමන් කරන විදිිය. ලෝකෙ සකස්සිච්ච දේවල් අතර ආර්යෂ්ඨාංගික මාර්ගේමයි ශ්‍රේෂ්ට ආර්යෂ්ටාංගික මාර්ගයට යම්කිෙනෙක් පැහැදුනොත් ොකද මේකට පැහැදිච්ච කෙනෙක් මේ අනුගමනී කරන තැනකට ජීවිතය හදාගන්නේ? ආර්ෂ්ඨාංගික මාර්ගයට යම් ශ්‍රාවකයෙක් පැහැදු නොතුන් ඒ පැහැදිච්ච පැහැදිල්ල තමයි පින්වත්න අග්‍රතම පැහැදීම. අග්‍රතම පැහැදීමේ විපාකේමකද අගගෝතයේ පණ විපාකෝ හෝති අග්‍රතම විපාකයේ තමයි එයා නිර්වාණ දොරටුව කරා පැමිණෙනවා. එහෙම නම් අපි හැම කෙනෙක්ම හොද්ධට ආර්යෂ්ඨාංගික මාර්ගය ඉගන ගන්්ඩෝඩ හොද ටිග ගණ්ඩෝඩ හොඳද ඉගෙනගන්න ඕන ඒ ඉගනගත්ත ශ්‍රාවකයා ආර්යෂ්ටාංගික මාර්ග පිළිවලින් පිළිවලට පුහුණු කරන්නුවන්. ඇතන මාර්්‍යෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරනවා කියලා වෙන කළ යුතු දේකුත් නැහැ ආර්යෂ්ටාංගික මාර්ගය පුහුණු කරන ශ්‍රාවකයකුට තියන එකමදේ තමයි ක්‍රමානුකෝලව ආර්යෂ්ටාංගික මාර්ගය හොඳින්ගි ගනගන ඒ මත දායාදවීමයි. එකට ඒම දාාද වෙච ශ්‍රාවක ජීවිත හැම වෙලාකු මර කුල් පක්ෂය පැත්තට බරයි මොකද කුසල් සිත තුළ ආර්යෂ්ඨාංගික මාර්ගයේ බොහෝ අංගයන් වැඩෙනෝ එතන සම්මා වාචා වැඩෙනෝ සම්මා කම්මන්තයේ සම්මා ආජීවය සම්මාවායාමය සම්මා සතිය හොඳ සම්මා සමාධී මේ අදී ආර්ෂ්ටායි මාර්ගයේ අංග හයක් කතක් කටක් වැඩෙනවා මයි ඒ වැඩෙන නිසා හැම වෙලාවකම යා කුසල් සිතක හිත පවත්වන තැනකට යෝමු වෙනවා ඒකත් එයා දැනගණ්ඩුවන් ඊළඟ එක තමයි බුදුරජාන්සේ මතක් කරන යාාවතා භික්කවේ දම්මා සංකතාව අසංකතවා සංකත අසංකත යම්තාක් ධර්මා අතර සංකත දේල් අතරග්‍රමතිද අර්ියෂ්ටාන්ග මාර්ගි කියල දෙැන ග්ඩෝන. ඒ වගේ යම්තාක් පා ඇති පානැති දෙපා බහුපාස් මේ සිවපා රූපි අරූපි මේ සත්ව ප්‍රජාව අතර ඒ සත්ව ප්‍රජාව අතර මේලෝකෙ පාල වුණු. මේ ශ්‍රේෂ්ටම පුද්ගල භාවේ විදිට බුදුරජාණන් වහන්ස කෙරෙහි පහදින්න ඕන පැහැදුනාට පස්සයායේ ධර්මය කෙරේ පාදිනවා දර්මය හකුළවා දැක්වීමදමේ ගිහියෙකුට විශල දම් කොට්ටාස් ක්‍රියාවදාාන යමුකරගඩ ඕවනාවක් නෑන මුලිම් ඉස්සල ධර්ම මාර්ගයට එන්න එපා එතකරයා දැනගන්න ඕන මේ සකස්වෙච්ච දහම් කොට්ටාන් අතර අග්‍රමතය තමයි ආර්යෂ්ඨාංගික මාර්ගයේ කියලා දැනගණ්ඩුවන්. යාවතා භික්කවේ දම්මා සංකතවා සංකතවා යම්තාක් සකස් වෙච්ච දේවල් අතර සකස් නොවිච්ච දේවල් අතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අතරින් විරාග සංඛ්‍යාත නිර්වාණමයි අග්‍ර මේ ලෝකයේ සංකතා සංකත දේවල් අතර නිර්වාණීමයි ශ්‍රේෂ්ට පිපාසයේ සංසිිඳුවන තෘෂ්ණාව නසන වටේ සිඳින තෘෂ්ණාවක්ෂය කරලා දාපු නිර්වාණීමයි ශ්‍රේෂ්ඨ කියලයා දැනග්ඩුවන් ර්වාණය තමයි සංකත අ සංකත දේල් අතර ශ්‍රේ්ටමද නිවාණ කෙළ දැනක තවම අුගමය කරන තැකට ඇවිල්ලත්න නිවාණ ශ්‍රේෂ් බවදැනගන්නවා. මසිියල්ලට මෝඩා නිර්වාණ ්‍රේෂ්ට බව දැන ගන්නවා ධරමී තුළින් අහලා සංකත අන්නතරෂ්ටාන්ග මාර්ගයේ ශ්‍රේෂ්ට බවදැන ගන්නවා. ඊට පස්සේ පින්නත්නේ මේලෝක සත්ව අප්‍රජාතර බුදුරජාන්සි ශ්‍රේෂ්ට බවදනගන්නවා. යාවතා භික්කවේ සංගාවා ගනන්වා. සංගාතාව සංගෝ තේසං අගමක්කා ඇති යදින් චත්තාරි පුරසියුගානි අට පුරු පුද්ගල ඒතම් භගෝතෝ සාවක සංගෝ ආහුනෙ යෝ මේ විදිීයට කියයාගෙන යනවා. යම්තාක් සමූහයක් අතර ශ්‍රේෂ්ටත්වයට පත්වෙන වනං ඒ අතරින් යුගල විදියට ගත්තාම ආහතරක් වන යදිදන් චත්තාරි පුරිස යුගානි අට්ට පුරුස පුද්ගලා පුද්ගලය විදියට ගත්තාම අටක් වන, ආරිය මහා සංගයාමයි ශ්‍රේෂ්ට කියලා යා දැනගන්නවා. එයා දැනගන්නවා. එතුට එයා ඒකට පහදිනකොට යා දන්නවා. මෙ නිකෙලෙස්වීම යම් පිළිවතකට පිවිසුනානං. එ නිෙස්වීම පිණස අනුගමනය කරන මාර්ගය ක්‍රමාණුකුලෝ අනුගමනය කරගෙන යන පිරිසමයි ශ්‍රේෂ්ට. එබන්ඳු තත්ත්වයකට තමන් ගෙහිත ගොඩනගා ගැනීම පිණිස උත්තේජනයක් කදාගන්න. උදව්වක් වේ නොම මේක තමයි මූලික වසයෙන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය හැටියට අපි තේරුම් ගතයුතු මූලික දේපින්වත්න තේරුම්ගතයුතු මූලිකම දේ තු මේක තේරුම් අරගත්ත කෙනාට පුළුවන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට ධරමය තුළටිකෙන්ටික ටිකෙන්ටික ශක්තිමත් එෙන්න්න පුළුවන්කම ලැබෙනු පාරම මාට මිකරගන්න බැරි හැයිය ූලික දැනම දැන්තියෙනවානනි ප ඇති පානැති සල සත්‍යයන් අතර භාග්‍යතුන් වහන්සේ ්‍රේෂ්ට ාගතු හන්ස කරේ පාදිවා. ඊට පස්සේ සංකත රර්මය අතර ශේෂ් ෂ ඨාගික මාගගේ කියළ ආර් ෂ් ාංගි ර්ගය කෙ පහදිනෝ, සංකත අංකත දේවල් අත නිවානේ ධාතුව මයි ශ්‍රේෂ්ි කියලා නිර්වාණය කෙරහි පහදිනවා මකද පහදිී නැති කෙනෙකුට නිර්වානගාමී ප්‍රතිපදාවකට පිවිසෙන්න්න බෑ පවිසෙන්න්න බෑ. ඊට පස්ස පිනොත් එතනින් එහාට ගිහින් ඒ පුද්ගලයා විසින් ඊළඟකාරණයේ තමයි පිරිසක් කතරගත්තාම සංගයාමයි ස්ත්‍රේෂ්ට මොකද උන්හන්සේලා මේ පිළිවෙත අනුගමනය කරග නිකෙලෙස්වීම පිණිස වැඩපිළිවෙට බැෑගෙන කිය අදාහසි බඳු පිරිසක්මයි ශ්‍රෂ්ක කියන තැනට ගියාට පස්ස ධමය ිකෙන්ටික දෙවුණුරගනය යම පිණිස මෝලික වට පිටාව වපසරිය භෝමිය හැදෙනෝ. එක ඉතාම හොඳ දෙයක් මූලික වසයෙන් හදාගන්න ඕන තත්ත්වයක්. ො මේ පදනම හදාගත් අට පස්සයාට එයා තුළ ගොඩ නැගෙන් ඕන වැදගත්ම දේ තමයි නුවනින් විමසීම අද ගොඩාක් දෙනකුට නැති දේ තමයි නුවණින් විමසීම. පින්වත්නී උපකාරාර්ථයෙන් වැදගත්ම දේ තමයි යෝ නිසෝමනසිකාරය එතක මිනිසු හිතාගෙනවා බද්ධකම කිය පන්සිල්ල කලා මේ බුද්ධ පන් පන්සල දානිදනක කියල නෑ. බෞද්ධකමේ කේන්ද්‍රගත ඉලක්කට බැහැගන්න ශ්‍රාවකයගේ මූලික තත්ත්වය තමයි යෝ නිසෝමනසිකාරය නුවනින් විමසීම එතකොටේ නුවනින් විමසන කෙනා තුළ තමයි නිර්වාණී නම් වූ තත්ත්වය තමන්ගේ හිත තුළ පර්ශ වෙන්නේ නම් අපි දැන් ඔක්කෝ මා තෑරලලා යෝනිසෝ මනසිකාරය තුළින් මූලික වශසයෙන් ශක්තිමත්වීමයි වැදගත් වෙන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට ශ්‍රාවක භාවයට පැමිණිච්ච කෙනෙක් යෝනිෝ මනසිකාර ධරම ඔස්සේ සක්තිමත් වෙෙන්ඩ ඕන එතකොට යෝනිසෝ මනසිකාර ධර්මයන් නොස්සේ ශක්තිමත්වෙන ශ්‍රාවකයාට තමයි බුද් දේශනාව කියන්නේ ඕනිසෝ මනසිකරෝතෝ පාමුජ්ජං ජායති ඒ නුවනින් යොදලා නුවන මිනහිකිරීම යෝනිසෝ මනසිකාරය තියෙන තැනක ඒ ධරමිය එයාතුළින් එයා අහැම අත්දැකීමක් තුළම නුවනින් විමසීම පවත්වන කොට ඒ පවත්වීම තමයි යාට මේ පාමුද්්‍යයක් ප්‍රමුදිීත බවක් හිතේ ඇතිවෙන්නේ මේක කරලා බලන්න ඕන වගේකා. ින් විමසනකොට තේරෙනවා මේය හැටපේන තත්තේ යතාර්ථයෙමිට වඩා ගැඹුරු මොක්කරි දෙයක් මේ ලෝකෙ තියෙනවා වගේ තියෙනවා වගේ තියෙනවා කියලා විශ්වාසයකටමන් ඇවිල්ල නෑ. මෙලොකෙමී යථාර්ථවාදී සත්‍යාවබෝධය පැත්තෙන් වෙන මොකක්කරී මූලික නුවනක් අහදාගන්න ඕන කියලා පාමොජ්්‍යයක් උපදිනවා. පාමොජ්ජං ජායති පමුදිසස්ස පීති ජායති ඒ පාමොජ්‍යත් එෙක්ක තමයි. නුවනින් විමසිම තව දුරටත් කරගෙන යනකොට ඇත්ත මේ දරමය තුළින් තමන්ට නිවෙන්න පුළුව මේ ලෝකයේ ආස්වාදය හොයාගෙනගිහින් ඇසකණනාසේ දිවකය හරහා අද්දකින රූප ශබ්ද ගන්දරස පොට්ට අබ්බ ධර්රමයන් මුල් කරගන අද්දකින ලෝකය තුළ අදදකින ලෝකය තුළ සම්පූරණයෙන්ම තමන්ගේ හිත තුළ ඇතිවෙන ප්‍රමුතිිත භාවය ප්‍රමුදතිිත භාවය තුළින් එක මේවා කරොත් ොදැයි වගේ මේ සාමාන්‍ය ලෞකික ලෝකයේ ඇතිව ප්‍රමුදිිත භාවය අභිභවාගියපු ඒවයින් ඇම ලෝකෙ ආස්වාදය කරනකුට ඇති වෙන ප්‍රීතියට වඩා වැඩි ගැඹුරු ප්‍රීතියක් ගැඹුරු ප්‍රීතියක් බුදුරජාණන් වහන්සගේ ධර්මී තුළින් උපදිනවා කියල යාට දැනන්න පටන් ගන්න. ඒක එතන්ට ශ්‍රාවකයක් පිළඹවන්නේ යනිසෝමන සිකාරි. එතකොට න මේ ධර්මයේ තදිින් යිස් පර්ශකරග නිසරහට අන්න තියන්නේ. එතකොට ඒ ප්‍රමුදීත භාවයක්ත් එෙ පමුදිදස්ස පීති ජයති පීති මනස්ස කායේ පස්සම්බති, පස්සද්ධකායේ සුකංවේදේති, සුකිනෝචිත්තං සමාතියේ. අන්නේ නුවනින් විමසන කෙන තුළ තමයි දැ බලන ගිහිෙක් එහෙම නුවනින් විමසනකොට යා තුළ පලවෙෙනින් උපදිනවා පාමද්ජයා ප්‍රමුදිිත භාවය. නෝරපු නැති මේ කලොත් හරිියයි වගේ නිං ඉතාම ස්වල්ප දෙයක් එත නොමි කරලා බලන් ඩෝන වගේ එකක්. ඒ කරන්න කරලා බලන්ඩෝන කියලා එක උපදන්න යෝනිසෝම නුවනින් විමස විමසා ෝකයේ දිහා බලනකොට. නුවින් විමස විමස බලනකොට මේ ලෝකයේ හැමවෙලාවකම අනත්‍යවෙල යන බවත් මේ ලෝකයේ දුක කියන එක හැම තැනකින් තමා කරා පැගලාගෙන එන බවත්? ඉති මේ දුක පවතින තැනක මම කැමති සැපේට නම් මං කැමැති සැපේ මුණගැහි නැතුව දුකම දලූ බන්ඳන නම් මේක මගේ වසගේතියාගන්න බෑ කියල පොඩි නුවනක්ක් පාමද්‍යයක් උපදිනවා ඒ පාමජ්්‍යත් එක් මේකර බලන්න ඕනිෙළේෙද මොනාද කරලා බල ය ආර්යෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා බලන්න වනේමනං ඒට ප්‍රබ්බල ක්‍රමය තමයි මොකක්කෝ අපිදම සරල භාවනාවකටය ොමුුවෙන ආනාාන සති හරි බද්ධා තින් ගහියෙකට හැම වෙලාවකොම එක කරන්න බෑනි කාරය බහුල ජවිතතයයිකට වෙලාවක් හදාගන්න උදේ පහට විතර විනාටි පාලක්තරය වෙලාක් හදා ගන්න ය තත්වය තරාතිරම වශනය ගරුවරුවනත් නෑ හොඳම ගරුවරය මේ දේශාවකින් අහගත්ත පණිවිඩේ හරි පොතකය ත්‍රිපිට ධර්මවිනය හරි ගුරුවරය කරග යටට පොඩ්ඩක් පුලුවන් හිත පුහුණු කරන්න ගෙදරද එක බාධාවක්න ජවිත පාවෙන්න නෑ ීවිත වඩ සුන්දරවෙන්නයි පටන්ගන්න. ො ඒදියට ජීවිතය අත්දකින කොට ඒ අත්දකින ශ්‍රාවකයා තුළ පින්වත්නී. එයා තුළර භාවනාමේ අදකීම තුළ වෙනද වගේ. ඇසින්ද කනින්ද නාසේන්ද නොක්කාකාරයේදහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුළ අර ගලාගනාපු සංස්කර් ධර්මයන් දැන් හිතට නොගැලීමම පදනම් කරගෙනවා ඒවා එඉන්නේ නැතිකම නිසාම සංකාර නොගැලීම නිසාම හරිම සුකයක් අයේ බොහෝම සැපයක් උපදිනවා. බොහොම කය හොඳට සැහැල්ල වෙච්ච බවක් වෙන ද වගේ අරනිකං ඕලාරික බරක් නොදැනෙන මට්ටමක් ඇති වෙනවා. එතකට ඒ ඒ සැපයත් එක්ක තමයි සුකිනෝ චිත්තං සමාධියති අන්න එතනයි සමාධිය උපදින්නේ. එතනයි හුද්දට හිත සමාහිත වෙනෝ සමාහිත වෙනෝ. සමාහිතෝ චිත්තං යථාභූතන් ජානාති සමාහිත වෙච්ච ැක යථභූත මේ ඇත්තකතාව ලෝකෙ තේරෙනවා මොකක්ද ඇත්තකතාව හැම්ම තැනකම මා තුළ ඇති වෙන ස්කන්ද ධර්මයන් හටගෙන නිරුද්ධවීමක් වනා කවර දෙයක් වත් වෙන්න නෑ කියලා තමන්ට තේරෙනු. මේ නාමරූප ධර්මයන්ගේ සංයෝගයක් පවතින්න කියලා තේරෙනවා. ස්කන්ද ධාතු ආයතන වලට වඩා සත්වයෙක් මමෙක් පුද්ගලයෙක් නෑ කියලා තමන්ටම පේන්න පටන් ගන්න. එතුර ඒකට ගිහිජීවිතය සම්බාධකයක් ද නෑ යෝනිසෝ මනසිකාරය තියෙන ශ්‍රාවකයකුට එක සම්බාධකයක් නිම එතකොට ඒ අවබෝධය තුළම පින්වත්නී යථභූතන් යථාභූත ඥානං පස්සං නිබ්බිින්දති නිබ්බිදං විරජ්ජති විරාගා විමුක්චති අන්න එයා තුළ මේ ලෝකයේ පිළිබඳ විරාරාගයක් සහිතව කලින් ඇහන් දකින රූපය කෙරි රගයක් ඇතිවුණ දැන් ඒ බඳු රාගයක් ඇති වෙන්නේ මොකද ඇහැඉදිරියටන රූපය ඇත්ත කතාවේ යතාභූත ඥානී අට තිරු. ඇත්තකතාව ේෙරි නැතිවුණනාට පස්සේ තමයි ඒ ඒ තුළ රාගයක් උපදින්නේ කැමැත්තක් උපදින්නේ. දැන් කැමැත්තක් උපදිින් නෑ කැමැත්තක් උපදි නැති නිසාම එතන විරාග සංඛ්‍යතයි විරාගේ නිසා නිවෙනවා හිත සම්පූරණයම නිවනට පත්ෙනවා. එතකට මේ විදියට තමන්ගේ හිත තුළ උපකාරාර්ථය හදා ගැනීම බුදුජාණන් වහන්සික ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක් මූලික වසයෙන් එකට මේ කියන පනිවිඩේ ජීවිතයට ගලප ගැනීමට ගිහි ජීවිතයට අදාළ සම්බාධකයක් නෑමකොද ගිහි ජවිතයට අදාල මාත්‍රාවටම තමයි අපි මේක කිය. පැදි කෙනෙකුට අදාල මාත්‍රාව ගැ කියනවා න මීට වඩා ටිකක් වෙනස්විදියේ කතාටිකක් යන්න වෙනවා. නමුත් ගිහි ජීවිතයට අදාල මාත්‍රාවට ප්‍රවේශමෙන් හරිම සරලව දැන් තවත් සරල කර ලපිමක කියල දෙන්නේ. මේ කත්තේ රුංගණගෙන මේ තුළින් ජීවිතයේ දිහා බලන්න බැරිනම් තමන්ගේ මවුලක් පින්වත්. ඒමනං මේ ගිහි ජීවිතයේ තුළ පන්සිල් විතරක් තියන බුදුන් විතරක් වඳන පෝට පන්සලට යන ශ්‍රාවකෙක් දැන් උපදවාගන්න ඕනමකක්ද යෝනිසෝ මනසිකාර උපදවගන තමන්ගේ ජීවිතේ සියලු චර්ර්යා ඔස්සේ විමර්ශනය කරන්නයි තියෙන්න්නේ පින්වත්නී ඉතොේ ඒ විමර්ශනය තුළ එයාට තේරෙනවා මේකට අදාළ පටිපදාවක් ප්‍රතිපදාවක් අවශ්‍යයි කියලා ඒ ඒ අපි සීලේකින් මුලික වසයෙන් හදාගන්නවා සීලේක සීලේකින් උපකාරය හදාගන්නකොට භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂ සීලේක් ක්තිමත් වනවා ගිහ එෙක් නම් පින්වත්නී යහපත් ඇවතුම් පැවතුම් සහිතව මේ ඉන්ද්‍රියන් පරිහරණය කරනකොට පින්වත්නී අනුමාත්‍ර වරදෙහි පවාබිය දකිමින් එයාගේ කය වචනය පදනම් කරගෙන කුසල් නොවෙන විදියට තමා තුළ ශික්‍ෂා සමාධානයක් තියාගන්න ශික්ෂ සමාධානයක් තියාගන්න ඔන්න පලවිෙනෙන් ප්‍රතිපදාවේ කරන්න ඕනද. සිහිනුවන හදාගෙන විමසන පටිපාට අපි වෙනම පැදිල් කර දැන් ඔබ කරන්න හොඳයි දැන් ඔබහන්සේලා කියෙේ දැන් කොතන ද පටන්ගන්න කියලාකෙනෙ එක හන්න පුලුවන්න්නේ. බුදුරජාන් වහන්ේ මතක් කරවා ඉදාඋසෝ බික්කු සීලවා හෝත පාතිමෝක්ක සංවර සංවතෝ විහරති ප්‍රාතිමෝක්ෂ සීලයකින් භික්‍ෂුවක් නම් සංවර වෙන් ඩෝන දැන් ගහි එක්න ගිහිෙක් නං ඉන්ද්‍රී සංවරින් සංවර වෙනවා. ර ධර්මල ගියෙකුට අදාල පලවනයක විදිහට ඉන්ද්‍රිය සංවරයේ පෙන්න්න. ඉන්ද්‍රිය සංවරයෙන් සංහර වෙනවා. ඒක පන්සිල් අභිභවාගේපු බොහෝම ප්‍රස්ථ තැනක ශ්‍රාවකය නතර කරඩ. ඉන්ද්‍රිය සංවරයෙන් සංහර වෙනෝ. ඊළඟට ආචාරගෝචර සම්පනුව හැමවෙලාවකම ඉතා යහපත් තැවතුම් පැම් ආාරගෝචර සම්පන්න යහපත් ඇැවතුම් පැවතුම් තියාගන බොම සංයමයකින් වැඩකරනවා. අවශ්‍ය වෙලාවට කතා කරනවා අනවශ්‍ය වෙලාට කතා ගෙනද දිගට හරහාට කතා ා කර හිට පුචාරයාවක්ති ොන පොඩිංගෙමයක් කතා ගන්න. කතානු කර ඉන්නවා නෙමි කතානු කරන්න තැනකට නෙම බද් දේශවශ්‍රාව කැනතරන ආචාරගෝචර සම්පනයි. බොහොම එදිනිදා භාවිතේ තුළ මානව ගනු දෙෙනු තුළ බොහොම සංගමයක් කදාගන්න එක මූලික වසයෙන්රගඩ ඕන දෙයක් ඇබැයි මීක පුහුණු කරාට පස්සේ. අ අපි අර මුලි පටන්ගන්නකොටම කිවනි ජීවිතය අවුරුදු පනහා පැන්නට පස්සේ, අසෝකං විරජන්කේමක් සෝක කරන්නතුව කෙස් නැතුව ඉන්න තැනකට හිත අයික හදාගණ්ඩ අමුතුන් අයි මොකක් වත් කරඩ නෑ. ජීවිතේ පුට්ටස් ලෝක දම්මිහි චිත්තං යස්සන කම්පති හිත කම්පාකරගන්නඩ එපා දැන් කම්පාකරගන්නඩපා කියල ලුුව අතග යාට කියන්න දෙයක් නෑ. මේ මිබන්ධු හිතක් හදාගන්නතට පස අමුතු එම එතට ඒ එබඳු තත්වයකට හිත හදාගන්නවා. නමුත් අද ජීවිතය සන්දයාවට ගිනුත් මට මැරෙන් බෑ ම ජීවත් කරවන්න කෝමරි ජීවත් කරන්න තියෙනෙවා විකුණ විගුණ හරිමාව රැකගන්නඩ මට යන්න බෑ මට උඹල දා යන්න බෑ උඹලගේ ඇස් දෙක දිහාාබලාලනමං කහොමද යන්නන්නේ කියලා අන්ඩ අන්ඩා දුක්විඳ විඳ ඇස් දෙක පියාගන්න තැනකට නං ඔබේ ජීවිත හැදිල තියන්නේ එබඳු ජීවිතයට බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා කළේ නෑ. එබන්ධු ජීවිතයකට බුදුරජාන්සේ ප්‍රසංසා කළේ ඉන්නේ. කො එබු ජීවිතයකට බුදුරජාණන් වහන්සේ ප්‍රසංසා නොකල නිසා පින්වත්න අපේ ජීවිතය තුළ අපේ ජීවිත තුළ මෙ බන්ු ගුණධර්මවලින් ශක්තිමත්වීම අවශ්‍යයයි බඳු ගුණධර්මෙන් ශක්තිමත් වේච කෙනෙකුට අතුුවෙන් අය හි ජීවිතය සේ වෙන මුත් කරණ්දෙකුත් නෑ මෙ බඳු චර්යයාාවේීම උ්චතම අවස්ථාව තමයි නිර්වාණය කිය ලති කියයන්නේ තු රාර ෝචට සම්පන්නයි අනුත්තේ සුුවජ්‍යේ සු බයදස්සාවි අනුමාත්‍ර වරදක්වත්වෙඩ දෙන්නේ බය දකිනවා පොඩ්ඩි වරදක් වුණත් බය දකිනවා එකය නඩුම වතුරෙකට කූම්බියක් වැඩිලා හිටියත්තඒේ කුම්ඹිය අයිං කරන්න වග බලා පොඩි පොඩි දේල්ගල පවා ඉතා හොඳ අනුමාත්‍ර අනුමත්තේ සු වජේසු බයදස්සාවවි පොඩිකානිඳලේ හරුවුණේක වටිනවා ලෝක මහලුවට දියුණු දියුණු කියල කතා කලලාට මෙබඳු ආාරගෝචර භාාවයක් ලෝකයේ මිනිසුන්ට නෑ මිනිසුන්ට පෙන්නේ දියුණු විතරයින්නේ ඒ දියුණුව තරක් ති බට මදදි දුණු අවශ්‍යයි රටකට දියුණු අවශ්‍යයි. නමුත් එබඳු දියුණුවක් විතරක් සෑහිෙන්නෑ පින්වත්ම. එබඳු දියුණුවක් විතරක් සෑහෙන්න්නේ. අනුමාත්‍ර වරදෙහි පවා බිය දකිනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සීලේකින් එබඳු ආකාරයකින් මූලික වසේ පීට අආදාගද අපි සීලේකයනකට අපි හල තිබි පංචසීලේ ගැන විතරයි ද ඊට වඩා අපි තුළ නිර්වාණගාමී ප්‍රතිපදාවට එනවනම් කොයි තරම් සංහමයක් කදාගන්නුන් ආචාර ගෝචර බවද ඉන්ද්‍රිය ඉදිිය සංවරයේ තුළ ශික්ෂණයද අනුමාත්‍ර වර දෙහි බයදකිනකද සමාදං වෙච්ච සිික්‍ෂාවෙහි හික්මීමද සමමාධං ච් සික්ෂාව ෙන අර පන්සිල්ලේ ම අපි සසාමාදන් ඒ තුළත් හික්මනෝ මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ මූලික වසේ නිර්වාණය පිහිට ලබා දෙන මූලික ධර්මය. මොකද අද මාතුරුකාව ගිහිජීත නිවන් දොටුව විෘත කරන්න කැතිම කාරි බවුල ්‍රාවකයකුට උපකාර හලාදන්නේ කොහොමද කියෙනෙකන. ඊළට බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා පුනච පරංආුසෝබික්කු, බහු සුතෝහෝත සුතදරෝ සුත. සන්නිචයෝ ඒතේ දම්මා ආධිකල්්‍යානා මජ්්‍යයේ කල්්‍යානා පරිෝසානකල්්‍යානා සත්තා සභ්‍යන්ජනා කියවල පුන්නං පරිසුද්දම් බ්‍රක්්ම චරියන් අභිවදන්ති බුදුරජාන්සේ මතක් කරන එතනි පස්සේ ඊළඟට ඒශ්‍රාවකයා කරන්න ඕන දේ මොකක්ද එයා කරන්න ඕන හොඳට මේ ධරමය හ්ඩඕන ධර්මේ පුළුවන් පුළුවන් විදිේරහන්න ඕන හස්සු ෝක කියලකවකයි ොහෝ ඇසුපිරු තැන්තියා ගනමී ෝකයේ දැුම ගැන මේ ගනට යවාන එකක විශෂයන් ගැන ගඩාත්ේවල් ගැන තියෙනද මෙතන නිර්වාණගාමී පනිවිඩට එකම දැන්මක්ව තුද වෙන්නේ උෘතිය වටිනාකම්බලල් තුදවවිච්ච මෙහිතියන බහෝ දැනුම් ඇසූපිරු තැන් උදව න්න. මෙතන හොදට ධරමී අහනවා ඒ අහපු ධරමී පින්වත්නී බදුරජාණ වහන්සේ මතක් කරනවා බහුස්සතුතෝ ෝ ති සුත දරුව එක දරාගන්න හොඳදට ධර්මය. සුත සනිිචයෝ. ඊට පසේ ඇසූ දහම දරාගන ඒ ඇසු ර්ම හිත තුළම රැස්කරගනු රැස්කරගන්න කිය හොද්ට ස්කන්ද ගැන ධාතු ගැන ආයතන ගැන ගැුරු ධර්ම කොට්ටාසතියවන මේවත් තුොන්ට හිතේ දරාගන මොකද මේවා උදව්ව වෙනව ඉස්රාට ධර්මාර්ග ගැම්ඹුරු වසයෙන් ජීවිතය විදර්ශනා කරන තැනකට ශ්‍රාවකයක් ලගු වෙනකොට මෙබන්ඳු ධර්මයන්ගේ විශාල උපකාරයක් ඇති වෙනවා. ඊළඟට මෙතන කියනවා මේ නිතර නිතර ධර්මය මතුවෙනේ වචනයක් ආධිකල්්‍යානා මජ්ජයේ කල්්‍යානා, පරිියෝසානා කල්්‍යානා, සත්තා සබ්‍යන්ජනා කේවල පරිපුන්නම් පරිසුද්දධම් බ්‍රක්් චරියන් අභිවාදන්ති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මුලත්කල්්‍යාන වෙච්ච, මැදත් කල්්‍යාන වෙච්ච, අවසානයක් කල්්‍යාන වෙච්ච අරථ සහිතව පැහැදිලි වචනවලින් යුක්ත හැම ලෙසින්ම පිරිසුදු නිවනම පසක් වන අන්න එකයි වැදගත්. නිවනම පසක් වන ඉබඳු ධර්මයක් තියෙනවා නං ඒ ධරමය හුන්තට ධාරණය කරගන්නවා මන්නසින්ම විමසනවා නුවනින් අවබෝධ කරනවා එකයි මෙතන තියෙන් කෝමද. ොදරමී ද ආදි කල්්‍යයාන මජයේ කල්ල නි පරිියන කල ආදි කල්ලයනනි කන මකද මුල සුන්දරයි මොක්ද මුල සීල ඇත් සුදරයි. මජ්ජයේ කල්යන මෙැදත් සුන්දර මකක්ද මැද සමාධියඇත් සුන්දරයි පරිියෝසාන කල්ල යන මොකද අග අගත් සුන්දරයිෙන පරිියෝසානී කල්ල යන අග ප්‍රා්ඥාව සීල සසාී ප්‍රා්ඥාව මේකදම මුල මෙැදදාග. සීල සමාධි ප්‍රඥ්ඥ මේ වාක නිතර තියවා නමුත් ගොඩත් දිනි දන්නත්න මසීල සවාධි ප්‍රඥාව කල්්‍යාන භවයයි කියන්න කියලා. මුලත් සුන්දර අගත් සුන්දර මෙැදත් සුන්දර ඒ පිරිසිදු වෙච්ච පිරිසිදු වචචනවලින් මතක් පැහැදිලි වෙන . ඒ ධර්මය පින්න්නත්නේ. ආදිි කල්්‍යාන මජ්්‍යයේ කල්්‍යාන පරිියෝසාන කල්්‍යාන සත්තා සභ්‍යයන්ජනා කෑවල පරිපපුුණනම් පරිසුද්දම් බ්‍ර්මචරය අභිවදන්ති, යථරූ පස්ස දම්මා බහස්සතා හොන්දේ දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිටියා සුප්පතිවිද්ධ. එබඳු මුල්ලමැදාග පිරිසුදු ධර්මය පින්වත්න. හොඳට අර්ථ සහිතව දරාගන ඒ ඔහොඳට ධාරණය කරගන වචනීනුත් පුහුණු කරමින්. මනසි ුත් හොඳට විමසමින් නුවනින් මවබෝධ කරගන්න උත්සා කරනවා. නුවනිින් අවබෝධ කරගන්න ශ්‍රාවකය පින්වත්න උත්සා කරනවා එබන්ධ උත්සායක් දැන්තියෙන් ෝ. බල න ඒට පසද න ධර් දැන නුත් ශක්තිමත්ද ල ෙමනම් ෞද්දෙකින් සන්ධ්‍යාව ඉතා සනීපෙට හමාර කරන්න මොනතරන් ද මොනතරන් කාරණාවලින් ශක්තිමත්තුවෙන් ඇතර මේ කාරණනාටිකෙන් ශක්තිමත් වුණට පස්සේ අමතුුවෙන් ආයිර ගන්න දෙයක්ට එයා නිර්වානය කරාමයන් ඒ ධර්මය ප්‍රමාණවත් වෙනවා. ඊළඟට බුදුරජාණ වහන්සේ මතක් කරන පුනච පරං අවසෝබිකු මේ මහනෙනි කල්්‍යාන මිත්තෝ හෝතයි කල්්‍යයාාන සහා කල්්‍යාන සහායෝ කල්්‍යාන සම්පවංකෝ යම්පාවසෝ බික්කු කල්්‍යාන සම්පාවකෝ අයම්පෝදම්ම නාත කරනු ඒක කියන්නේ පින්වත්නි ඉතන කියනවා ඒ ශ්‍රාවකයා විසින් සත්පුරුසය හොයාගන්න ව මොන්න ධර්මය දැනගත් ත් මොන්න තරන් සීලෙකින් ශක්තිමත්තු වනත්. ඉවත්න්නේ ඇසුරේදී සත්පුරුෂයා තරගණඩ බැරි වුණනොත් මොන්නත් තරම් ධර්මයද ුණුරන කෙනෙක් වුනත් කඩා වටන්න පුළුව. කල්්‍යයානයගේ සහය අවශ්‍යයි. සත්පුරුෂයගේ සහය අවශ්‍යයි. තමන් මේ තමන් ඉගෙන ගත්ත ධර්මියයට අකුල් හෙලෙනෙක් නම්. ඔය වගේවා වැඩන්නන්නේ ඕයි අල් පැනගියපුවා ඕවා බැරියි වයසට ගයාාම කියන කෙනෙක් නම් වහාම ඒ ඒ කියෙන දුරු කරන්න ඕුන් එයා සමාර්ට ඔබට අතමාරුවට කියක් කරිදින ඇති එකන අමනාපවෙන්න කියලනෙමි ටිකක් ඇත් කරලා තියෙන එක හොඳයි මොක දෙයා එයා තමාගේ අධ්‍යාත්මික ප්‍රවේශයට හානියක් මයි බදු ර්මයක් වැඩන්න නෑ කියන කෙනෙක්ගේ ඇසුරනම් තියාග්ඩ එපා මොකද ධර්මමාර්ග තුළ එකන අමනාප කර ගණ්ඩ කියලන්නේ මේ නමුත් වැඩිය ධර්මමාර්ග තුළදී ඇසුරට ගණ්ඩ එපා තෙහෙම අ තමයි වැඩියගෙන් නිසා හසත්පුරුෂෙක්වා ගන්න අදහරිම අමාරුයි සත්පුරුෂයගේ උපකාරයක් ඔන්න හදාගන්නවා සත්පුර චැකනමි ධර්මී කතා කරන ධර්මී අඩු පහඩු දැන් වසාදෙන ධර්මීයටම උදව් කරන එකතු වෙලා එක අත්තේ වහන් එකකුරුල්ල කිය නන්නේ වගේ එකතු වෙලා ධර්මයක් දෙියුණු කරගෙන යන්න පුළුව කල්්‍යනමිත්‍රෙක් කල්ල්‍යානමිත්‍රියය හොයා ගන්නුන් කල්්‍යාන සහහික කොයාගන්නුන් හේතුව හැබැයි ධර්මී දියුණුරෙන යකට ඒ වගේ අය මුණ ගහෙන එක ලෝක ධර්මතාව හොද ල ොද ල ද න කර හොඳට දහම් දනමින් ශක්තිමතනක ට රන දියට මයි මිතුරු සමූහයක් ගොඩනැගන්නේ එක හැටි ෝක මේ ලෝකේ විශ්ව ධර්මතාවයක්යක්. ඒවගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුවචෝහෝත සෝචත්ස කරනෝ දම්මෝ සමන්නාගත කම දක්කිනක්ගාහි අනුස්සානින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඒගේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය හොදට කීකරුවෙන් ඩෝන කියනවා කීකරුවෙන් ෝන කියනවා ඒ කීකරුභාව ඇතිකරගන ඒ ශ්‍රාවකය වින් හොදට ඉවසීම පුූුණුක කීකරවෙනි කවරකට ධර්මීටයි කීකරුවෙන් ධර්මීට කීකරුභාවය ඒ වගේ හොදට ඉවසීම ඒගේ ඒ කීකරුභාවය තුළින් ඉවසීමේ ගුණේ තුළින් ඉදිරියට ධර්ම දියුණු කරගන මකොද මේ ධර්ම ඉස්සරහට දියුණු කරෙන යනකොට පන්නවත්නි කෙස් ධර්මය ඇවිස්සනකොට ඒ කෙලෙස් ධර්මය ඇවිස්සෙන රූප බලන පැත්තට හිත ඇදිල යනවා ශබ්දහන්න තැනකට හිත ඇදිල නවා ගඳසුවන්ද රස දැන තැන්වලට හිට ඇදිල යනවා ඒවාගේ තැන්වලද පින්වත්නී ඉවසාගන සිටීමේ කුසලතාවේ තියන්න ඕන ඒවගේ තමයි මේ ලෝකයේ උබය අන්තයෙන් එකේ ඒවා තමන් කරායි නින්දාවත්තේ ප්‍රසංසාවත්තේ සත්‍යත්තයේ අසත්‍යත්තේ අභූත කතාත්තෙයි සත්‍යය කතාත්තේ ඒ ඔක්කෝම ඉදිරියේ ඉවසීමතියෙන්න්න ඕන ඉවසීම කියනෙ අත්‍යවශ්‍ය දෙයක් එක තියෙන්න මෝන දෙයක් පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ධර්මී දියුණු කරන කෙනාට මතක් කලේ කෝම ඉන්න කියලද බදුජාන්ස වතක්කළලේ මහපොලෝ වගේඉන්න කියලා. ඇයි මහපොලෝට මිනිසු ගුඩාත් දෙේවල්ධනවා. මහපොලෝ මිනිසු මූත්‍රා කරනවා මහපොලෝවට මිනිස්සු මල පහ කරනවා. ජරාජීරණ විච්චේවදදානවා. මිනිස්සු මේ මහපොලෝට ොනාවාද නොකරන්නේ එතු මේ වගේ මහපොලෝට මි මුණවා කරත් මහපොලෝ යොකෝම දරාගෙනින් නැද්ද ඉන්නවා. එකමිනිහ කැවිල්ලා මහපොලොවට උදැල්ලක් ගෙනල්ලා කියන ම මේ මහපලෝ නොපොක් කරන මික අනි පැත්හරවා කියල කියනවා. මහපොලෝපපුලුවන් දනි පැත්හරුවන් බෑ මනස්සය විඩාවට පත්වනවා විතරයන්නේ වගේ මේ එලිය හෙන සබ්දයෙන් කවරඩරි මම කළඹවනවා කියල හිතනව මම උත්සන්නන් කියල හිතනවනං. මහපොලෝගේන්ට අන්න හිමයි බුදුරජාන්ස මතක් කරන්නේ රම ඉදිරියට දියුණු කරගෙන යන කෙනෙකුට බුදුරජන්සේ මතක් කරනවා ජලය වගේන්ද ජලය පිනත්ති මොුවවද හෝදලාලර නැත්ති ජරවත් හෝදලාරිනෝ කුණු වෙච්ච දේවලු ෝද රිනවා. ල සැව ආද අ තෝද ලාරින මුත්‍රත් ෝ ධාරින මළ පහත් ෝදාරනෝ ඔක්කොම හෝදාරින විසාාල ගංගානම් ය ගංගානම් ගඟ වගේ ගඟකට ඕන දෙයක් හෝද ලා න න ර ග පැත් රනක් ත් ර පුළුවන්ද බෑ. න්න the ෑ ඒ ඔක්කෝ මොහෝදලාරිද්දිී ගංඟම්පාවක් නෑ වගේ ගඟ වගේ ඉන්ඩ කේෙනවා එත මේ වගේ වචන මතතියාගත්තම හරි ලේසිී කැලඹෙනකොට ඒ කැඹිච්ච තැනින් ධර්මේ මතු කරගඩ එතු ඒ කීකරුභාව ධර්මය තුළ ඇති වෙන කීකරුභාවයක් එක්ක පින්වත් නිවසීමේ ගුණේ දුණු කරගන්න එක මූලික ලක්ෂණයක් බුදුරජන්සිගේ ශ්‍රාවග එක්ගේ ඒවගේම බුදුරජාන්සේගේ දේශනාවේ මතක් තියෙනවා පුනචපරං අවසෝභික්ක වු යානනිතාන බ්‍රක්්ම චරණ උච්චවචානයකින් කරණීයාති බුදුරජාන්සේගේ දේශනාවේ තියෙනවා ඒවගේම ධර්මීදියුණු කරගෙන ඉදිරියට යන කෙනා තමන්ගේ කටයුතු හොයාලා බලල කරන්න දක්සයි අලස්භාවයක් නෑ ධර්මමාර්ගය තුළත් නිදි වරාගෙන හරි ධර්මී දියුණු කරන ගතියක් තියෙනවා මේ පරිබාහිර වැඩ කටයතුවල වගේම ධර්මී තුළ දක්ෂතාවයක් තියෙනවා ඒ දක්ෂතාවේ තියන ඒ පුද්ගලයා විසින් ධර්මමාර්ගය තුළ අලස නොවී ඉදිරියට මේ තීන මිද්‍යයෙන් යට නොවී නීවරණයන්ගෙන් යට නොවී ඉදිරියට ඉදිරියට ධර්මමාර්ගයට පවත්වාගෙන යම සැලැස්ම බිදගන්නේ ඒක තියෙන් ඕෝන සමාරලාර් කරදරයක් එනෙකුට ධර්මමාර්ගයෙන් බැහැර වෙනවා ඉරි පස කරදරේම ඔලූඩ තියාගෙනයා ඉස්සර හට යනවා බලානය අදදි දන්නෙමනැතුව ධර්මයෙන් අයින් වෙලා ධර්මමාර්ගි කොච්චර බණ දෙනගත් අතර නමක කාගෙන ස්සරහට යන කුසලතාව තියෙන උන කරදර කියනවා අමුතු දේවල් නෙමේ උපන් සත්‍යයාට කරදර එනවා උපන් සත්‍යයාට කරදර එනවා එතුටේ උපන් සත්වයා කරදරයේ යට කරනවා මෙතුඒ උපන් සත්‍යයා කරදරයෙන් යට නොවෙන විදියට හිතාදා ගැනමි කුසලතාවට තියෙන් ඕනද නැද් ුසලතාව ඇතිෙන්න්දෝන. ඉ කුසලවේ නැත්තම් බුදුරජාණනාන්සක ශ්‍රාවකයකුට ඉදිරියට යන්න බෑ පිවත්ි ඉදිරියට යන්න බෑ. ඒවගේ මේ ශ්‍රාවකයා විසින් පින්වත්නි භාග්‍යෝතු වන්සේ මතක් කරනවා එතනින් ඉහාට යන ශ්‍රාවකයා පුනචපරං අවසෝ බික්කූ ධම්මකාමෝ හෝතී පිය සමුදාහාරෝ අබිදම්මෝ අභි විනයෝ උලාරපාමො ජෝ එතනින් හාට යන ඒ පුද්ගලයා විසින් ප්‍රියභාවයක් හදාගන්නවා ගැඹුරු ධර්මය කෙරෙහි ගැඹුරු විනේ කෙරෙහි රම ගැඹුරින් වුවනින් විර්ශණය කිරීමෙරෙහි ප්‍රියබභාවයක් හදාගන්න. ඒ බුදුරජාන්ක ශ්‍රාවකර තියෙන් නොද අර ඇති කරගත් දැනුම තවත් ගැම්බුරින් විශ්ලේෂණය කරලා බලනවා. අර මූලික වසින් හදාගත්ත දහම් දැනුමතියෙන්නේ එක ගැඹුරින් විසනවා. තව තවත්තේ දරමියය හොඳට බෙදබෙදා බලනවා පින්වත්න්නේ. ඒ බෙද බෙදා බලනවා බෙදවෙෙදා බලන කොට පින්වත්න ඒ පුද්ගලයාට තවදුරටත් තමා තුළ ඇතිවෙන දහම් දැනම පලල් වෙනවා. ඒ පලල් වෙනකොට ධර්මී දියුණුකරගෙනයන කෙනා තුළ බුදුරජාන්සේගේ දේශනාවවෙති පුුණච පර වසෝ බික්කු සන්තුට්ටෝ හෝතී, ඉතරීතරයහි චීවර පි්ඩපාත සේනාසන ගිලානප පච්ච බේසජ්ජ පරික්කාරයෙහි සම්පාාවසෝ බික්කු සන්තුට්ටෝ හෝතිී. මතරන බුද් දේශනාව තිය නොම සාරපත් හ න්සල වගේ ත්ම න්ස මතු කරන බද් දේශන මේ බුද්ධ දේශනාව තුළ තියෙනවා පින්වත්න ඒ ශ්‍රාවකයා තුළ ලැබිච්චදයකින් සතුටුවෙන හිතතියෙන් ඕෝන ලැබිච්ච දෙකින් සතුටුවෙන හිතතියෙන් ලෝන. ඉතරීතරයේ චීවර පින්්ඩ පාත සේලාසන ගිලාන පච්චේ ේ සජ්්‍ය පරික්කාරේ. පින්වත්න්නේ ලැබෙන පින්්ඩපාතේ ලැබෙන සිවරකින් ලබෙන සේනාසනයකින් ලබෙන ගිලම්පසටිකකින් පිරිකරයකින් සතුටු වෙන කුසලතාවේ තියෙන් දෝනු.ඒ කුසලතාවේ අනිවාර්රයෙන්තියෙන් දුවනු. ලැවිච්චදයකින් සතුට වෙන කුසලතාවේ නැත්තං ලැබිච්චදයකින් සතුටු වෙන කුසලතාවේ නැත්තම් පින්වත්න්නේ බඳු කුසලතාවයක් හදාගත්තේ නැති තැනක එයායට ිත්සරහට ධර්මීයට අන්ඩ බෑ ගේ කෙනෙක් කොම මහම කන්නේ මගේ කෙනෙක් මේ ඇඳද හය නොද මේ වගේ කක් මට හරිියද යගේ කතාන්දර එකකයාගේ ජීවිත ගොඩනගගේ හරින්නේ න හරියන්නේ. එතකටි දැනගන්න ඕන පින්වත්නී? එයා ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ පරිහරණය කරන දේවල් වල සීමාව ලැබච්චදයකින් සතුට වෙන ගුණනේතතියෙන්නො දැන් අ ගොඩක් දරුවන් තු ලත්තේ ලබිච්ච දෙයකින් සතුටවෙන් ගුණේන බල බද්ධේ ප්‍රධානක් විදදියටට කියයනවා ලබච්ච දෙදකින් සතුටුවෙන්න්න බැරින යාට නිර්වාණය කර පමණිණට බෑය කියලා. ලැබිච්චදයකින් සතුටුුවන්න පුළුවන් හිතක් හදා ගණ්ඩුවන. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ගඩ තිෙන් ඕන දෙයක්. ලැබිච්චාහාරකින් ලැිච්චා ඇඳමකින්. ඒ කියන්නේ ලැිච්චා ඇඳමකින් කියන්නේ මේ හොඳ ඇඳුන්තියාගෙන පරවිච්චේ පරිහරණ කර කියලා නම හොඳට කෑමතියාගෙනනික ගොරසයෝ කන ඒ ඒ නබී බුද්ධදේශ කියන මේ ෙලාබි තියෙන හොඳමදේ කනයකට බුදුදහම විරෝධයක් දක්වන්න. ටිකක් ක්ඩ කියලත් නෙමේ. අර බුදුජාන් ටික්වලදනකොට භික්ෂුවක් ඇල්ල කියන අදමං ඔබහන්සිට ගොඩක් පහැදනා කියනවා. දුජන් ික්ෂ මට ගොඩක් පැහද වන කියෙලාන තකො ික්ෂුව කියනවා වාමී ද බහන්ස හෝම ිකයි ලළ කියවා. බුදුරජන් හරියට දොස්කික්යකට ඇැයි ටික්නේකට පහදින මටත්වඩ ටික්න අයිකොච්චර නද පදිීද. ඒ වගක්කට පහදිින්න්ඩ පා කියන. මේ කියන්නේ ටිකක්කන්ඩ කියලනමේ ලැබිච්ච දේකින් සතුරු වඩ පුළුවන් වෙඩුව. ච්දකින් සතු ුවන ික්ෂුවක් චීවර පට පා ේ ස ලා ප්‍රත් ේ ලා ැබ හොඳට පහර ි්දගක සතු වෙනවා. අනික ලබච්දකින් සටුවෙන් පපහ පි වත්න්නේ දැන් ඇඩුවක් කියල පෙරලුනා කියලා ඊට වඩාක් දිවභෝජන දිවිය සපත් පහල වෙනද නෑ පුරාන දීපුුදයට ලැබිලාතියන එච්චරයි. අහවලාට තියන අපි නෑ අපිට නැත්ති කියලා කම්පාවෙලා හරින්න කම්පාවනට කමන්නන්නේ කම්පාවනම සතරමා නිධන පහල ව නෝන. වෙන්න නැතැන් ැවිච් දෙදගෙන් සහතුටු වෙල සත්තුටු වෙච් හිතක් ාගන්නයි හොඳම දේ. පුනච පරං ආවසෝ බික්කු, ආරද්ද විරියෝ විහරති අකුසලානන් දම්මානම් පහනාය කුසලානන් දම්මානං උපසම්පදාය බුදුරජාණන් සීළඟට මතක් කරනවා ඒ වගේ මෙත නිංහාටයේ ධර්මී නිවනකාරා පැමිණන්නේ කැමති ශ්‍රාවකය කියීළඟ පියවර විදියට කුසල් දහම් ප්‍රාණය කිරීම පි සත්. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් දහම් ඉපදවීම පිණිසත් එයා තුළ වීරයක් තියෙන් ඕන්. මේ පුද්ගලයාළඟී උපන් අකුසල් ගොඩාක් තියෙනවා. ඇයි සංසාරය ධර්මයකට වඩා මුණ ගැහුණේ අධර්මය ඒකාලේ කකුසලේ විර්තවිද ඇති දැ උපන් ජීවිතය තුළ උපන් අකුල් එයාතුළ තිෙන්ට පුුව දැ ධර්මීටාවකිලේ ගෙන කම්පාවෙන්ඩිප පන් අකුසලේ තියනොන එක අමත කරලදන්න දුරු කරන්න නූපන්නකුසලේය තියන ඒ උපදිින්ට දෙඩිපා උපන් කුසලේ තියනොන එක පවත්වගෙනයන්ද දැන් මේක උපන් කුසලේ සාම ටක තන් ජීවිතේ ගැලිපිලතින මේක පවත්වගෙනයන් දතුවය දනේව නමේී කියන්නේ දන්දිනවත් හොඳයි උපන් කුසලයේ පවත්වගෙනයන්ද ඒවගේ උපන් කුසලය නූපන් කුසලේ තියනන එක උපත්දවන් ද දැක් න ප කුසලේ සෝතාපාන තත්तेේ ඉපදිලානෑ, ඒක උපද්දවන් දැන් සකදාගාමි තත්ते ඉපදිලානෑ, ඒ කුසලේ උපදද වண்டு අනාගමි තते ඉපදදිලාන ඒ කුසේ උපදवाන්ට, අනාගමි තත්ේ පදිලාන ඒ කුසලේ උපදවන්, විදර්ශනා හිත දැන් ඉපදිලානෑ කාරි බහුල ජීවිතයේ මේ ධර්ම ටිටි ංකරගත්ත මනුස්සේකිින්න්නේ නමුත් විදර්ශනා සිත භාවනාව තුළින් විදර් ඥාන ඉපදිලානෑ, ඒකයි නෝ ප් කුසල ඒ පද්දවාන්ද න්න ආරද්‍ය විරියෝ රද විරියෝ හරැති කුසලානන් දම්මානම් පහණයි කුසලානන් දම්මාන උපසම්පදාය. කුසල් ධර්මී උපදවන්ට නූපන් කුසලේ ඔන්න උපද්දවනවා. ඒ උපද්දවනකොට පින්වත්න බුදුරජාණන්නාාන්සික දේශනාවේ තියෙනවා පුුණච පරං අවසෝ බික්කු සතිමාහෝතී පරමේන සතිනී පක්කන සමන්නනාාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතං අනුස්සරිතං බුදදේශනාවී තියෙනවා සිහිනුවනින් යුතුවම සිහිය පවත්වමින්. ත්නී තමා තුළ සතියම පවත්වනවා සති පට්ටානය තුළ සතරසත් කය පිළිබඳවා ඔන්න බලන තමාවමයි විමසන්ට තියන ද ස්තමාවමයි විමසන්න තියන තමන්ගේ කය පිබඳවා තමා තුළ ඇතිවෙන වේදනාව පිළිබඳවත් තමාගේ හිතේ ඇතිවෙන සිතේ ස්වභාවය පිළිබඳවත්. සිතේ උපදින නොඒක්කාකාරයේ නීවරණ ධර්ම ස්කන්ධ ධර්ම චතුරාරි සත්‍යය ධර්මාද මේ ධර්මත් දැන් උපදිනොමයාගහිත තුළ බොජ්ජන්ගධර්මය උපදිනොදැ පදිින ලෙස්තයි මේ විදියට තමා තුළම සිහිය පවත්වාගෙන සිහිය පිහිටුවාගෙනින් නො සති පට්ඨානයකිවේකයි. අතර ැක දිසිහය පිටවගන්නවා කය පිළිබඳවත් තමා තුළ උද්ගතවන නිරමිස සාමිස වේදනා පිබඳව හිත පිබඳවත් හිතේ ධර්මයන් පිඳුවවත් සිහ උපදවාගන වාසේ කරනවා සහ උපදවාගන වාසය කරනවා. එහෙම වාසේ කරනකොට පින්වත්න පුනච පර අවසෝ භික්කූ පඤ්ඥවා හෝති උදයත්ත ගාමිනියාා පං්ඥාය සමන්නනාාගත අරියාය නිබ්බේධකාය සම්මා සම්මා දුක්කක්කාය ගහමිනියා ඔන්න බලන්න එතන මතක් කරනවා එතකොට සම්මා ප්‍රඥ්ඥාාව උපදිනවා උදයත්ත ගාමිණී ප්‍රඥාාව උපදිනවා තියුණු ප්‍රඥා උදයත්ත ගාමිනි ප්‍රඥා කෙනන ලක ඇතිවීම නැතිවීම දැකගන්නවා සමා තුළ මම මගේ මගේ ආත්මි කල් අන්ඩ දයකුත් නෑ බාහිර මගේ මංම මගේ මගේ ආත්මිය කියලා බාහිර අල් අන්ඩ දයකුත් නෑ සියල්ලු සවිඤ්ඥාණික ස්වභාවය තුළ ස්කන්ද ධර්මයන් නැති වෙලා නැතිවෙලා යනව කියලා සතර සති පට්ඨානින් තමාව විමසනකොට පේනවා මෙතන මමෙක් ඇත්තෙත් නෑ මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ ඇති වෙලා නැතිවෙලා යන ලෝකයක් තියෙන්නේ. උදයත්ත ගාමිනියා ප්‍ර් ප්ඥා උදයත්ත ගමීි ප්‍රඥාව තුළෙන් ඒකින් සමන්නනාගව වනකො රය නිි්ේ ිකායමම්. දුකායි ගාමිනිිය ඒ විදියට දකිනකොට පින්වත්නී ප්‍රඥාවන් දකිනකොට ඒ පුද්ගලයා තුළ ආරිය ප්‍රඥාවන් දුක මැනවින් කෙලවර වෙලා යනෝ ආරිය ප්‍රඥ්ඥාව ඔන්න ඔය උදයත්ත ගාමිනි ප්‍රඥාව උපදවා ගන්ටයි අපි ඔේතික කරගන කරගනිස්රහට ආවිී ඇත ගමනිි ප්‍රඥාව පිනිස මයි පින්නත් අපි ක්‍රමාණුකලෝ ක්‍රමාණු කුලෝ ඒටික දේුණුරග නිසහට ආවේ උදේඇත්ත ගමිනි ප්‍රඥාව කියන්නේ නිවනට සමීපවිච්ච ශ්‍රාවකයගේ චිින්තන්තාන පවතින යථාර්ථවාදී ස්භාවේ. ඒ ස්වභාවය කෙරේ තමයි අපි අආවධානී යොමු කරගඩෝන්. එතකොට එයාට තන්නා උපදින්නේ ඇස කණනාසේ දිවකයි මනසහර උද්ගත වෙන ලෝකේ කෙරෙ තන්නා උපදින්නේෑ. දැන් අපි චක්ක වි්්‍යයියාරූපාඉටා කන්තාමනපාපියය රූපාකා මූප සංහිතා රජන්‍යයාදදි වස්සෙන් ඇහෙන් දකින රූපේ පිළිබඳ ෂ් න්තමනාවප ප්‍රිය වඩවන වසයෙන් අල්ලගනට උද ැත් ගමි ප්‍රඥාව ඇති වුණාට පස් මිය හැ දිරියටටන රූප වර්ණ සටන දක්ක තැනවා ඇරලයන තැනට හිතහැදෙනවා. එ බන්ධු හිතක් හැදැනකොටේශ්‍රාවකය බුදු දහමේ ප්‍රමාණික ලක්කයටට සසාධහරණය එකරපු කෙනෙක්. ඒක කරන්නේ නැතුව මම බුද්ධශ්‍රාවකේ අපි බුද්ධාසන රකිින් ඩෝන කියල කතා කලාට වැඩක් නෑ. බුද්ධහසන් රකිින්ඩ බෑ. මේ ප්‍රතිපදාව තමයි බුද්ධාසනය ආරක්්‍රාකරන්න තියෙන වැඩ පිළිවෙල. ප්‍රතිපදා සම්පන්න ශ්‍රාවක භාවයකට මේ දේශන අවපකාරවේවා. පිත්න අදේශනාවේ දායකත්වය, පානදුර පදිංචි කාංචන මහත්මා, අනුෂා බාන ගොඩ මහත්මිය කියන දෙපල එකතු වෙලාඒවගේම දරු දෙදිනත් මැදිහත් කරගෙන, අමාවී බාන ගොඩ සහ හිමෙත් බාන ගොඩ කියන දරුවනුත් එකතු කරගෙන මේ දශනාවට දායකත්වය දරන්නේ. ඒ ඇත්තන්ට නිදුක් බව නිරෝගි භාවය සුවපත් භාවය දිගාසිරි සම්පත් සැලසේවා. ංචන මහත්මට අතනුෂ භාන ොඩ මහත්මිය දෙපල ප්‍රධාන දරුවන් දෙදෙන ඇතුළ හැම දෙනාටම කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගි භාවය සුවපත්භාවය දීර්ගායුෂ සම්පත්තිය සැලසේවා. උබ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා ඉතාම ඉක්මණින් වහ වහා චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නට මෙඋතුම් දේශනාම කුසල් හේතුවා සනාභේවා කියෙ අධිෂ්ඨාන කරනවා. දේශකන් වහන්සේ චපටත් තාශුරුවාද කරලාතියනවා. එවගේම කාංචන මහත්මාගේ නමින්මියගේ ඥාතීන්ටත් අනුෂාභාන ගොඩ මහත්මියගේ ඇතුළු පවුලි හැම දෙෙනගේ නමින්මිය ගියාව ඥාතීන්ටත් මේ කුසල්ලුපකාරවේවා ඥාතීන්ගේ බවගාමී සසර සුවපත්වේවා ආයති භවය සුවපත්වේවා ජාතියාදී දුක්වලින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් අමානිවන් පිණිසව මේ දේශනාමයේ කුසල් හේතුවාසනාවේවා කෙලපි අධිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නී මේ උතුම් කුසලානි සංස ධරමයන් හේතුවීම තුළ මේ ධර්මශ්‍රවනය කරපු ලොකුකුඩා හැම දෙනාට මේ කුසල් බලවත්වේවා කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගිභාවේ සුවපත්බාවේ සැලසේවා ධර්මශ්‍රවනය කරපු ලක්වාසී ලෝකවාසි සියලු දෙනාටම උතුම් නිවන් පිණසම මේ දේශනාම කුසල් හේතුවාසනාවේවා කියලා පි අදිිෂ්ඨාන කරනෝ. ඒත් සමගම, සතරවර රජදරුවන් සක්දවිඳදුන් ප්‍රධන සියලු දිව රාජ ම්ඩලවලටත් බ්‍රක්ම රාජ ම්ඩලවලටත් අවිචයේපටන් බවාාග්‍රේ දක්වා විහිධී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැමදිනාටමත් මේ කුසල්ලුපකාරවේවා සියලු දෙවියෝ මේපින් ආවර්ජනය කරමින් සතුටු වෙත්වා දෙවියන්ටත් මේ ගේ ඥාතීන්ටත් ඔබාප හැමදිනාටමත් මේ උතුම් කුසලානි සංසයන් හේතුවීම තුළ වහ වහා උතුම් ධර්මාාවබෝධ කරගන්නට මේ කුසලානි සංසයන් හේතුවාසනාවේවාෙ අධිෂ්ඨාන කරනවා පෙනෙන් ඔපෙන හැම දෙනාටමද මේනිකුසල් බවත්වේවා, ප්‍රඥානාලිකා වනාක ස්වාමින්න් හසේ ප්‍රධන සල කාර්ය මඩලටත් ධර්මාවබෝධය පෙනිස මේකු සල් හේතුවේවා පවති අයහපත් කොවිඩ වසංගත තත්ත්ව ඉතාමික්මනින් සමනියවේවා. කොVවිD වසග තත්ත්වෙන් මියගිය සියලු දෙනාගේම භවය සුවපත්වේවා රෝගී වෙච්ච සියලු දෙනාසුවපත්වේවා. විශේෂයෙන්ම දේශනාවට දායිකත්වය දරපු පානදුර පදිංචි කාංචන මහත්මටත් අනුෂා භානගොඩ මහත්මිය කියන දෙපලටත් දරු දෙදිනාවන අමාවී භානගොඩ සහ හිමෙත් බානගොඩ කියෙනේ දරුවන්ටත් පවුල යනෙකුත් හැමදිනාටමත්. නිදුක් නිරෝගී සුව දිගාසිරි පිනිසත් කායික මානසික යහපත පිණිසත් ලෝකාර්ත සංසිද්ධිය පිණිසත් මේ කුසල් නිවන් පිණසම හේතුවේවාකෙන අධිෂ්ඨානීන් දේශනාව නිමා කරනෝ. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. मोहखयो नि